ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම බලමු ප්‍රවෘත්තියේ සිරස්තල ඉන්නත් කරණීය තවත් වේගවත් වෙද්දී කොරෝනා පොකුරට ඊයේ 592ක් මරණ ලයිස්තුවට 15ක් දරුවන් අතර කොරෝනාව පැතිරුණොත් පාසල් පවත්වාගෙන යාමේ අවදානමක් රාත්‍රී ආර්ථිකයේකුත් එක්ක ගණිකා වෘත්තිය ගැන අලුත් කතිකාවක් ඇරඹේ රසායනික පොහොර වෙළඳුන් කාබනික පොහොර වැඩේ කඩාකප්පල් කරන්න හදනවා ඇමති මහින්දානන්දගෙන් චෝදනා බස්නාහිර සබරගමුව වයඹට ගාල්ලටත් මාතරටත් ගිගුරුම් සහිත වැසි ඡන්දය ලියාපදිංචි වෙන්න පදිංචිය පමණක් ඇති යුරෝපයේ යලිත් කොරෝනාවේ මූලස්ථානය වෙන්න පුළුවන් ලෝක සෞඛ්‍යෙන් අනතුරු ඇඟවීමක් අමිහිරි පරාජයෙන් ශ්‍රී ලංකාවට අනාගත ජයක පෙරනිමිත්තක් එක් අයෙකුට මරු කැඳවීමෙන් තවත් කිහිප දිනකට තුවාල සිදු කළ මහවාගේ ප්‍රදේශයේ ඊයේ සිදු අනතුර සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබෙනවා නොහික්මුණු ලෙස රිය දහවණය කරමින් අනතුරක් සිදු කළ 16 හැවිරිදී බාලවයස්කරුවාගේ පියා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වූ ස්මයිල් ලාබ්දීන්ගේ පුත්‍රයෙකු බවයි වාර්තා වන්නේ කොළඹ දෙස සිට මීගමෝ දෙසට දහවණය කළ ජීප් රථයක් එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මහභාගී ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා කාර් රථයක ත්‍රිරෝද රථයක හා යතුරුපැදි දෙකක මෙම ජීප් රථය ගැටී තිබෙනවා සිද්ධියෙන් මියගිය වයස අවුරුදු 51ක මහභාගී ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. ඔහු ලී වැඩපළක සේවකයෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකුගේ තත්ත්වය බරපතලයි. මෙසේ බරපතල තත්ත්වයේ පසුවන්නේ පාසල් සිසුවෙක්. තුවාලකරුවන් රාගම රෝහලට ඇතුළත් කෙරුණා. ජීප් රථයේ හිමිකරුවන ඒ පැදවූ බාලවයස්කරුගේ පියා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ජීප් රථයේ පැදවූ බාලවයස්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එනම් චූටි කෙනෙක්. අම්මල තාත්තලගේ නොසැලී ක්‍රීමත් කම්මලි ඒ කරපු දේ මගේ පවුල මතරණයි. ඒගොල්ලන්ට කිසි ගාණක් නැහැ. ඒගොල්ල හිනා වෙවි සතුටෙන් ඉන්නවා. ඔහුගේ තාත්තා වැරදි ඔක්කොටම වඩා. තාත්තා පුතාට ඒ දේ දුන්න නිසා යද මගේ තාත්තා නැතුනේ. ඒ පුතාට ඒ තාත්තා නැති වුණා නම් දැන් වේදනාව කොයි වගේ දේ වගේ තමයි මටත් දැනෙන්නේ මගේ වේදනාව. මෙම සැකකරුවන් අද දිනේ වත්තල අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ දවසේදී ආසාදිතයින් 592 දෙනෙකු හමු වීමත් සමග අපේ රටේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 543000 සීමාව ඉක්මවා ගියා. ඊයේ දවසේදී කොරෝනා මරණ 15ක වාර්තා වුණා. එන්නත් කරන වැඩසටහනද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 543385ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 15345 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබෙනවා. ඊයේ දිනේ 354 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 514234ක්. කොරෝනා මරණ 13806ක් සිදුව තිබෙනවා. සංඛ්‍යාත්මකව බැලීමේදී කොරෝනා රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කළද අවධානම එලෙසින්ම පවතින බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. බැලූ බැල්මට සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙනකොට සුළු වැඩිවීමක් පේනවා ඊට වඩා වැඩගත් වෙන්නේ අඩුවීමක් නොවීමයි ඒ කියන්නේ අපි පහුගිය කාල සීමාව තුළ ශීඝ්‍ර අඩුවීමක් දැකලා පහු වෙනකොට මේ අඩුවීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා තියෙනවා මේ වෙනකොට අතවසෙම්ම ඊට පෙර දිනයට සාපේක්ෂව රෝගීන්ගේ වැඩිවීමක් මේ මොහොතේ වැඩි වෙනවා ඒ නිසා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ මොහොතේ ඉතා වගකීමෙන් කටයුතු කරන්න සතියන්තයේ ගමන් ගොස් එමත් නැත්නම් ඊට පෙර සංචාරයේ යෙදෙනවා ඒ වගේම කනගාටුයි කියන්නේ මම දැකලා තියෙනවා සෞඛ්‍ය සේවකීන්ගේ ඡායාරූප ලැබිලා තියෙනවා වෛද්‍යවරුන්ගේ ඡායාරූප ලැබිලා තියෙනවා විනෝද වෙනවා මෝවැස්ම නැතුව ඡායාරූප වලට පෙනී සිටිනවා මේක මම හිතනවා අපි ආදර්ශයක් දිය යුතුයි සෞඛ්‍ය සේවකයෝ හැටියට සෑම අවස්ථාවකම මෝවැස්ස පැලඳ සිටීමත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමත් එසේ නොකර සියලු දෙනාම එක් රැස් වෙමින් මේක කටයුතු කරන එක සෞඛ්‍ය සේවකයෝ පමණක් නෙවෙයි අනික් සියලු දෙනාටමයි මේක වැදගත් වෙන්නේ නමුත් අපි සියලු දෙනා එක
ක්‍රියාකාරීව මහන්සි වෙලා මේකට සම්මාදන් නොවුනොත් මං හිතනවා මේකට දායක නොවුනොත් තවත් ඉදිරියේදී නැවතත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය හොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව ඍජුවේ ආරය ළමාරෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. මේ අපිට ලැබිච්ච අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනයක් අරගෙන විනෝද ගමන් ඒකම එක එක නෑදෑගවල් වල අනේක ඒව කරොත් ආපහු සැරයක් අපේ පාසල් පද්ධතිය වහන්න සිදු වේවි. දැනටත් ගිය සතියට වැඩිය වැඩි ප්‍රමාණයක් ළමයි ළමාරෝහලට කොවිඩ් නිසා වාර්තා වෙලා තියෙනවා. අපි කොවිඩ් වාට්ටු වැහුවට කොවිඩ් රෝගේ වැඩි වුණොත් අපිට සාමාන්‍ය කටයුතු කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. අපිට අපේ දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දීම කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ නිසා මම දෙමව්පියන්ගෙනුත් වැඩිහිටියන්ගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටින් මේ වෙලාවේ උපරිම වෙහෙස යොදලා අපි අපේ දරුවන්ව පාසලට යවමු. පාසලේදී සෞඛ්‍ය පුරුදු දිගටම ක්‍රියාත්මක කරමු. දියුණු රටවල කොහොම හරි අධ්‍යාපනය කරගෙන යනවා. අපිට අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න බැරි වුණොත් ඒ දරුවෝ අනිත් අයට වැඩිය හැමතිස්සෙම පසුබහීවි. ඒ නිසා අධ්‍යාපනය ලබා දීම ප්‍රමුඛත්වයට අරගෙන අපි අනවශ්‍ය ගමන් අවම කරගනිමු. එන්නත් කෙන වැඩසටහනද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 1,57,26,331ක් වෙනවා. දෙවන මාත්‍රාව 1,35,23,722දෙනෙකු ලබාගෙන තිබෙනවා. බුස්ටර් එන්නත් ලබාගත් පිරිස 28,520ක්. සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වේලාව වෙන් කර ගැනීමකින් තොරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකුන් මහතා පවසනවා. 2117 116 තමයි අපේ පොදු අංකේ. අපි හඳුන්වලා දීලා තියෙන දුරකථන අංකයෙන් කතා කරලා දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න. ඔබේ ප්‍රදේශයට අයිති දුරකථන අංකයේ කෝඩ් එකේ කියන්නේ කොළඹ නම් 011, ගම්පහ නම් 033, මාතර නම් 041 මේ සේවාව තෝරගෙන ඔබට එතකොට ලැබෙනවා දිනයක් සහ වේලාවක් ඔබට සේවය ලබා ගන්න ඉන්න ඕනේ. ඒක කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඔබට වෙබ් අඩවිය හරහා දිනය සහ වේලාව වෙන් කරගන්න පුළුවන්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ තියෙන appointments කියන බටන් එක ක්ලික් කරාට පස්සේ එහෙම නැත්නම් ඍජුවම dmtappointments.dmt.gov.lk කියන වෙබ් ලිපිනය දුන්නම ඔබට කෙලින්ම මේ පද්ධතියට යන්න පුළුවන්. දෙවන ලෝක සංග්‍රාමයේදී ලෝකයේම මුහුණ දුන් ආර්ථික දුෂ්කරතාවට වඩා වැඩි දුෂ්කරතාවකට දැන් ලෝකයේම මුහුණ දී සිටිනවා. එහි ප්‍රතිඵල මේ වන විට ලංකාවටද ඇතිවමින් පවතින බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. මුළු ලෝකයේ පුරාම බහන්ඩ හිඟ වෙලා තියෙනවා. නැව් ගාස්තු, කන්ටේනර් ගාස්තු අසීමිත ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. 142කින් කන්ටේනර් ගාස්තු වැඩි වෙනවා. ලෝකයේ විශාලම ජනගහණය ඉන්න රට महाजन चीन बलशक्ति अर्बूदे आहार पान अत्यवश्य भाण्ड अमुद्रव्य यंत्रसूक्त उपकरण अनाद निपदवन चीन निष्पादन मुलु लोके नूल कडुन सरुंगले भाण्डवन मिल दवस गैस मिल वेडिवेनो खनिज तेल मिल वेडिवेनो यकड मिल वेडिवेनो सिमेंट मिल वेडिवेनो किरिपिटी मिल वेडिवेनो एक अपे विपक्षे पेन्नन्ने एक वेन्नी श्रीलंका वितरायि मे लोके मेवनी दुष्करतावेकट मीट पेरपत्तिला तियेन्नी देवनी लोक महासंग्रामेदी पमन මේ අතර කොවිඩ් අර්බුදය නිසා ඇතිවූ පාඩුව ව්‍යාපාරිකයින් පාරිභෝගිකයාගෙන් එකවර සපුරා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අරුණලු ජනතා පෙරමුණේ නායක වෛද්‍යකේ ක්‍රිෂාන්තන් මහතා පවසනවා. ජනතාවට බරපතල වැඩි. මේ බර සීලුද ආණ්ඩුවට පටවන්නේ නැතුව මේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නවා. ඇත්තටම කොවිඩ් කාලේ කොවිඩ් ප්‍රශ්න නිසා ඒගොල්ලන්ට ඇතිවෙච්ච පොඩි පොඩි පාඩුව ඒක ඩබල් ට්‍රිබල් කරලා සල්ලි වන්න තමයි බලන්නේ. මේගොල්ල කරන වැරද්දෙන් බෙලුම් ගානේ රජේ. මේක ඇත්තටම රජයට විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක සීල් ව්‍යාපාරිකව තිතන්න ඕනේ මේ ජනතාවට මෙච්චර බරපතලවන්න එපා ජනතාවගෙන් තමයි මේ සීල්ම ව්‍යාපාරිකව ජීවත් වෙන්නේ කොවිඩ් රෝගී දින පාඩුවල්ලන්ට මේ ජනතාවගෙන් මේ පාඩුවල්ලලා හරියන්නේ නැහැ පාඩුවක් තිබුණා ඒක මොනාරි ක්‍රමයකින් අඩු ක්‍රමයෙන් හොයාගන්න ඕනේ මේක අවුරුද්ද වෙච්ච පාඩුව දවස් තුනෙන් හොයන්න අදනවා ජනතාව දොස් කියන්නේ ආණ්ඩුවට ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අපි ඉල්ලා සිටින්නේ මේකට විරුද්ධව කොමිෂන් අපත් කළා මොකද අධිකරණයට ඉදිරිපත් කරන්නේ වඩු ගණන් වැඩි එකට වාකිය යුත්තේ සම්පූර්ණ ව්‍යාපාරික ප්‍රජාව සමාගම් ඔරට මිනිසුන්ගේ සල්ලි පුරා ගන්න එක තමයි කරන්නේ පුළුවන් විදියට පාර්ලිමේන්තුවක් ගේන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා වර්තමානයේදී පාරිභෝගිකයා මුහුණ දෙමින් සිටින ගැටලු සම්බන්ධයෙන්ද අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා මෙසේ අදහස් පළ කළා
රාජ්‍ය ආයතනයකට ගියාම ඒ ආයතනයේ කියනවා නම් වෙනදාම කරන්න පුළුවන් වෙන්නේ මේ භාණ්ඩ ගත්තොත් පමණයි Tamanට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්නේ කියලා ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක් ඒක නීතියට පටහැනි ක්‍රියාවක් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂක පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ වෙළඳ ආයතනය ඒ භාණ්ඩ Taman සතුව තියෙනවා නම් ඒ පිළිබඳව ඒ අය එන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට එය ලබා දිය යුතුයි ඊළඟට Tamanට නිදහසේ එය ලබා ගැනීම අවශ්‍යතාවය තියෙනවා ඒ භාණ්ඩ යම් කිසි විදියක ඒ ආයතනයේ නැත්තම් එතකොට ඒකට ඇත්තට කියන්න පුළුවන් මගේ ආයතනයේ ඒ භාණ්ඩ නැහැ කියලා එහෙම නැත්තම් ඒවා ලබා දෙන්නේ සීමිත ප්‍රමාණයකට නම් ඒකත් කරන්න පුළුවන් ඒ කියන්නේ මගව තිබෙන ප්‍රමාණයට අනුව මම සැමටම ඒ ලබා දීම සඳහා පියවර ගන්නවා කියලා නමුත් සම් කොටසකට විකුණන්න බැරිය ඒක විකුණන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාට අනවශ්‍ය භාණ්ඩ ලබා ගත්තොත් පමණයි ඒක දෙන්න පුළුවන් කියන එක සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරයේ ඉහළ නැංවීම සඳහා රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ලිංගික ශ්‍රමිකින්ගේ ආරක්ෂාව උදෙසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන, ආචාර්ය හරිණී අමරසේකර යන මහත්මීන් අවධාරණයෙන් කියා සිටින්නේ. ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන වැඩසටහනේදී මෙම කරුණු ප්‍රකාශ කෙරුණා. මේ ලෝකේ තියෙනවා ඩේ ඉකොනොමි නයිට් ඉකොනොමි කියලා දෙකක්. රට තුල අපි බලන්න ඕන මේ අපිට තියෙනවද මේ ඩේ ඉකොනොමි නයිට් ඉකොනොමි කියන එක. ව්‍යාපාරිකයෝ හැටියට මීටින් වලට යනවා, හම්බ කරනවා, බිස්නස් එකට යනවා, එනවා. නමුත් අපි ගෙදරට ඇවිල්ලා හවස් වරුවෙන් එළියට බැස්සට පස්සේ අපේ රටේ නයිට් ඉකොනොමි එකක් නැහැ සංචාරක ව්‍යාපාරයක හැටියට. මොකද අපේ සෑම දෙයක්ම රෑ 10 වෙනකොට වහලා. එතකොට මේ රටට එන සංචාරකයෝ එළියට බහින්නේ රෑ 9ට. ඉතින් මම ගෙනල්ලා තියෙන යෝජනා අපිට තියෙන ඕන නයිට් ඉකොනොමි එකක් මේ රටේ සමහර තැන් පැය 24 ඇරලා තියෙන ඕන තැන් තියෙනවා. මොකද අපිට මේ විදේශ විනිමය ගන්න ක්‍රම නැහැ නැත්තම්. දැනට ගරිකා වෘත්තිය වෙනවනේ මේ රටේ නීති අනුකූල නොවුනත්. ඒක අපිට නවත්තන්න බෑ. සමාජවාදී කඳවුරේ ගත්තත් සෝවියට් රුසියාවට ගියත් අපි නයිට් ඉකොනොමි එකක් දකින්නවා. මේ ප්‍රකාශය පිළිබඳව ඔබතුමියට කෙටි පිළිතුරක් තියෙනවද? එහෙම දෙයක් ආවොත් ඔබතුමිය ඉන්නේ මොන පැත්තේද? මම එතුමිය කියන එකට එකඟයි මෙතනින්. හරිද? මම හිතන්නේ ස්ත්‍රියකගේ ශාරීරික පිළිබඳ තීරණ ගත යුත්තේ ඇය මිසක් වෙන කවුරුවත් නෙවෙයි. මොන වෘත්තියක යෙදුණත් ඒකට ආරක්ෂාව සහ නිසි තැන ලැබිය යුතුයි. මේ තත්ත්වය තුළ අපිට පිළිගන්න වෙනවා ගණිකා වෘත්තියක් තියෙනවා කියලා. ඉතින් ඒක තුල අඩුම තරමේ ඇයට ආරක්ෂාව ලැබිය යුතුයි. ඉතින් ඒ තැනදී මම තුමිය ඒක පිළිබඳ එකඟයි. අපි තුමු යම් කිසි විදියකින් ඔබතුමිය නියෝජනය කරන මේ ආණ්ඩුව තුල එවැනි පියවරක් ගත්තොත් ඔබතුමිය එතන ඉන්නවද, අකමැත්තෙන් ඉන්නවද, එහෙම නැත්නම් ඒ සඳහා වූ අරගලයක් කරනවද? නැහැ, පැහැදිලිවම සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න යම් සාධනීය කරුණුත් එක්ක යම් යම් තීන්දුව ගන්න වුණොත් අපි ඒක ගන්න. දැන් මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමැති. කැමැති? මම කැමැති. මම නීතිගත කරනවට කැමැති. හේතුව බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් ගණිකා වෘත්තිය තිබුණා. දැන් මොකද වෙන්නේ? ආ, පැරණිම වෘත්තිය. දැන් මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මම කරා. හැබැයි මගේ මේ හෘද සාක්ෂි මම කතා කරා. අද මොකද වෙන්නේ? ගණිකාව සූරා කන්නේ නැද්ද කියන්නේ? ඈ, ත්‍රිවිල් එකේ ඉන්න මිනිස්සු සූරා කනවා. එහෙම නැත්නම් තරව් කාර්යය සූරා කනවා. ඊට වඩා මම විශ්වාස කරනවා තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම් මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගෑනු සමහරලාට අමාරු වැටෙන්නේත් නැහැ, හිරගෙවල් වල යන්නේත් නැහැ, දවුරුපවුලට රැකක නිදි. සංචාරක කර්මාන්තය නගා සිටවන්න නම් අපේ රටේ පුරාවිද්‍යාස්ථාන රැකගන්න ඕනේ කියලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරනවා. උතුරු පළාතේ සංචාරයක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා මඩුකන්දේ දිසාවේ ජීවත් වූ වසර 125ක් පැරණි වලව්ව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. මෙම වලව්ව සංරක්ෂණය කිරීමේ හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා සොයා බැලුවා. උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම අමාත්‍යවරයාගේ මෙම සංචාරය ආරමුණයි. මේ සංචාරක ව්‍යාපාරය ඉතින් දෙවනි තැන හෝ තුන්වෙනි තැනට තියෙන ආදායම අතින් අපේ රටට ආදායම ගේන. එතකොට මේ සංචාරක එන්නේ මොකටද? එන්නේ එක්කෝ ස්වභාව සෞන්දර්යය අපේ රටේ. ඒක බලන්න විඳින්න. දෙවනි එක අපේ සංස්කෘතික විවිධ අවස්ථා දැක බලා ගැනීම. තුන්වෙනි එක එන්නේ මින් මේ පුරාවස්තු කියන ඒවා බලන්න. කොට පුරාවස්තු ටික අපි විනාශ කරලා දැම්මොත් මේ එන සංචාරකෙන් 150ක් එන්නේ. ඒ හින්දා මේවා රැක ගන්න ඕනේ. රසායනික පොහොර ආනයනකරුවන් එක් එක් අයට දැවැන්ත මුදලක වියදම් කරලා කාබනික පොහොර වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
महनूर तेल देने प्रदेश गोविंद के काबनिक पोहर निष्पादने टावश उपकरण हां मुदाल प्रदाने के लिए व्यवस्था वटे क्विमिन अमातवरे अम्बे भव की आसेटिया हादमिम अधिकारी हर हां में व्यापृतिय क्रियात्मक केरुना අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ මේ රටේ ජනතාවට වස විසින් තොර ආහාර වේලක් ලබා දෙන්න. ඒ නිසා අද රසායනික පොහොර ආනයනය කරුවන් විශාල මුදලක් වියදම් කරලා දේශපාලන පක්ෂවලට මාධ්‍යවේදීන්ට ගොවියන්ට වෘත්තිකයන්ට සල්ලි දීලා මේක ආපස්සට හරවන්න උත්සාහ කරනවා. ගොවිය හැමදාම පාරට බහිනවා. පාරට බහලා මොනවද කියන්නේ? අපට රසායනික පොහොර දියව් කියලා කියන මොන තරම් අවාසනාවන්තද? අද මගේ ඡායාරූප හැරගෙන ගිහිල්ලා මාව බිම දාලා මං දැක්කයි හොඳටම බීමත් පුද්ගල බීලා කොච්චරද කිව්වොත් කෙලින් හිට ගන්න බෑ රසායනික පොහොර සමාගම් ගොවියෝ ගෙනාව විතර නෙද ගොවියන්ට බොණ්ඩක් දෙනවා මම මේ තීන්දුවත් එක්ක හිට ගන්න වෙන මොකොත් හිතා නෙවෙයි මේක මේ රටේ උපදින්න ඉන්න අනාගත પરම්පරාව වෙනුවෙන් ගත්ත තීන්දුවක් කින් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරෙව්වේ මේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න නෙවෙයි මේ රටේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්න බස්නාහිර සබරගමුව වයඹ යන පළාත්වලත් ගාල්ලහා මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා විශේෂයෙන්ම අද දිනේ දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් උදේ කාලේ ඉඳන්ම ඇති වෙනවා. හැබැයි අතරින් පතර සූර්යාලෝකයේ වැටෙන අවස්ථාවක් තියෙනවා. අඳුරු ස්වභාවයේ තියෙනවා මේ පළාත්වල. දිවයිනේ සෙසු පළාත්වල ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තමා වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්නේ. සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. తాවකාලිකව තද සුළං ඇති වෙනවා වර්ෂාවත් එක්ක. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. පුත්තලමේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. ඒ මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් අපිට ඉදිරි දින කීපය තුලත් සැලකිය යුතු වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා 9 10 11 12 කියන දිනයන්වල. අධික වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටීමෙන් වැලිමඩ ප්‍රදේශයේ නිවාස 6කට හානි සිදු වුණා. මෙම නිවාසවල සිටි පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. වැලිමඩ සානුව පුරාවටම මේ දිනවල අධික වැසි ලැබෙමින් පවතිනවා. මහනුවර කඩුගස්තොට යටිවාවල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදු වුණා. ඒ අසන්නයේ ඇති තවත් නිවසකටද මෙම අවදානම් තත්ත්වයේ මතුව තිබෙනවා. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පරිවියන්තුට හරහා වැටි ඇති මාර්ගයේ පස්කඳු කඩා වැටීමෙන් රථවාහන ධාවනයට අවහිර සිදු වුණා. ස්ථාන කිහිපයකින්ම මෙසේ පස්කඳු කඩා වැටි තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණයත් සමග නායාමයේ අවධානම ඉහළ යාම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානෙන් පසුවන ලෙසට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිවේදනය කරනවා. බදුල දිස්ත්‍රික්කයේ පස්සර සහ ඇල ප්‍රාදේශීය ලේකම් කොටස වලටත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවේල සහ රත්තොටන ප්‍රාදේශීය ලේකම් කොටස වලටත් අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලබනවා. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ දෙලුව එල්පීටීයේ නාගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොටස වලටත් කල්තර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොටසටත් මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව උඩුනුවර යටිනුවර ගංගාඉහළ කෝරළේ හාරිස්පත්තුව ගඟවට කෝරළය පාතේහෙවට යන ප්‍රාදේශීය ලේකම් කොටස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අරණායක රඹුකන රුවන්වැල්ල යටියන්තොට කුලත් කොහොපිටිය සහ කෑගලන් ප්‍රදේශීය ලේකම් කොටස වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අඟුරංකිත සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොටස වලටත් අධිර එක යටතේ විමසලිමත් බව සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර කඳුකර ප්‍රදේශ වලට වර්ෂාව යම් තරමින් ලැබෙන නිසා තමවට නිවාස අවට පවතින කණ්ඩි සම්බන්ධව ඉතා සැලකිමත් වෙලා එම ස්ථාන ඉවත් වෙන සිල්ලා සින්න චන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා පසුගිය ජූනි මාස පළමු වනදා වන විට පදිංචි ස්ථානයේ පමණක් ප්‍රමාණවත් වන අතර දෙපළ අයිතිය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. කුලි හෝ බදු නිවසයන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ටද අනිකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ චන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි විය හැකි. ඒ සඳහා දේපල අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව අවශ්‍ය වන්නේ නැහැ. පුරවැසියාගේ අත්හල නොහැකි පරමාධිපත්‍ය බලයට ඡන්ද බලයද ඇතුළත්. ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව තිබිය යුතුයි. ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම බරපතල වරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. එත් සමගින් ස්වාධි රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. පසර 1:55 සිට අපගේ පෑම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.